ඇඳමං කතා කරන්නේ දේශයේ රටට වගේම විදේශීය රටටත්වටින කුළුබඩු වර්ගයක් ගැන. මේ තමයි කුළුබඩු වර්ගේ රැජිනකීවොත් මංහරි. කරදමුගු. නැතිනම් එනසා. මෙහි කඳ ව්‍යාච කඳක්හා ගනකඳකින් යුක්තයි. ක්‍රිස්තුවාස එක්දස් පන්සිය පමණ මාඩුහි සුල්තාන්වරයාගේ මාලිගාවි ආහාර වට්ටෝරුවට කරදමුංගු ඇතුළත් කර ඇත. කරදමුංගු ප්‍රබේද තුනකින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙනවා. ඒවා පුෂ්පමංජරයේ හැඩය අනුව වර්ගීකරණය කර තිබෙනවා. වෙළඳ පොලේ කරදමුංගු ඇට කරල් හා කුඩු තෙල්වශයෙන් ලබාගන්න පුළුව. බේකර නිෂ්පාධන සඳහා රසකාරකයක් ලෙස කරදමුංගු යොදාගන්නවා. ආහාර නිෂ්පාධනේදීත් කරදමුංගු භාවිතා කරනුම්. කෝපි. වැනි බීම රසකරන්න කරඳපුංගු තෙල් භාවිතා කරනවා. ප්‍රබල සුවදකින් යුක්තයි. ප්‍රධාන වශයෙන් වගාකරන ප්‍රදේශයක් වන්නේ මධ්‍යම කඳු කරයේ. මෙම ශාක්‍ය මහනුවර මාතලේ කෑගල්ල නුවරේලිය රත්නපුරය හා ගාල දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් වගාකර තිබෙනවා. මගේ වීඩිය එක බලලා මේ වීඩියුවක හොඳයි නං ඔයාලට වටිනා දෙයක් දැනගන්න ලැබුණනම් මව සබස්ක්‍රයිප් කරලා බෙල්ලයික එකත් කලික් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා හිතා මාදරයෙන් ඔයාලගින් ඉල්ලනවා ඔයාලට බුදුසාරණයි.